ඥාන හතරේ පිළිගෙන ඔබ අපිට මෙච්චරම අපේ රූපෝසිනී මෙතන පරිසරයකට වැඩමවා වැඩිදින ගෞරවණීය දේශකයන් වහන්සේ දුම්රියේ ශ්‍රී සකර්මගාම පුරාණ විහාරාධිපති පණිපිටිය ධර්මපාල දෙවියන්ගේ ජ්‍යෙෂ්ඨ ධර්මාචාර්ය කොළඹ නෞතකමලේ සහ නවකෝරලේ ප්‍රධාන ස්තූපනායක තුනක්තර පූජනීය දුම්රියේ ධම්මරතන ගෞරවණීය ස්වාමීන් වහන්සේ අපි සාදු නාදනම්මා දම්සභා මණ්ඩපයේ පිළිගනිමු. සාදු සාදු සාදු. අතන වශයෙන් මේ උතුම් සත්‍ය දේශනයේ බෞද්ධ ආරූප වශයෙන් ඔස්සේ මුළු ලෝකයටම සංවේදනය කරන්නට සදිහති පින්වර දායකත්වයෙන් ලබා කියන කටයුතු කරන ලබනවා. මෙත්ත පුරුණ සම්පූර්ණකම් පලෙන්චි මිලිකා ලියනගේ මහත්මිය ඇතුළු මේ පවුලේ දූතරූ පිරිස විසින් එමනම් ධර්මාශ්‍රමයේ මැදින් උතුම් වූ තිසරණ සහිත පංචශීල සමාදන් වන්නට අපි සරණ සාදු නාදනම්වා දේවරක් নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේතු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේතු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. වීරමණී සික්ඛාපදං සමාදියාමි. රාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. රාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මුත්තෝ අං භික්ඛවේ සබ්බ පාසේහි දිබ්බායේව මානුතං තුම්මේපි භික්ඛවේ ඒව දිබ්බා ඒව මානුසාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් ධර්මය ශ්‍රවණය කරන්න බණහන්න අවස්ථාවක් ලැබෙන්නේ බොහෝම කාලයකට පස්සේ. බුදුබණ අහන්න හම්බෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේදී පමණයි. මේ කාලයට කියනවා බුද්ධෝත්පාද කාලය කියලා. බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න උන්වහන්සේගේ ධර්මයේ පවතින ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටිය ශ්‍රාවක පිරිස වැඩ ඉන්න කාලයට කියන බුද්ධෝත්පාද කාලය කියලා. මේ කාලේ බුදුරජාණන් වහන්සේ අපිට ජීවමානව දැක ගන්න අවස්ථාවක් හම්බෙන්නේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල. නමුත් බුදුරජාණන් වහන්සේ වෙනුවට මේ වගේ උද්දේශික චෛත්‍ය ප්‍රතිමා වහන්සේලා ඉදි කරගෙන ශාරීරික ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන පාරිභෝගික වස්තුන් සකස් කරගෙන ඒ වගේම විහෙර වහන්සේ ඉදි කරගෙන බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ වැඩ ඉන්නවා කියන හැඟීම ඇති කරගෙන ඒ බුදු ගුණ ඉදිරියේ තමයි අපි මේ පුජ පූජා පවත්වන්නේ වන්දනමාන කරන්නේ. බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින මහනුවර දළදා මාලිගාවට ගියාට පස්සේ පොළොන්නරුවේ සෝමාවති මහ විහාර ළඟට ගියාට පස්සේ අපිට දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානේ වැඩ ඉන්නවා කියන. මේ ස්ථානෙට පැමිණ සඳුන් කුටියට ගියාට පස්සේ අපිට දැනෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ ස්ථානේ ජීවමානවම වැඩ ඉන්නවා කියන හැඟීමයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මය මේ වගේ මේ ධායක පින්නතුන්ට තමන්ගේ නිවසේ ඉඳගෙන ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. මේ වගේ ආයතනවලට පැමිණ ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ලෝකේ හා කෙරවල ඉඳගෙන හරි ධර්ම ශ්‍රවණය කරන්න කැමති කෙනෙකුට බණ අහන්න පුළුවන් ශක්තිය අද තිබෙනවා. දහම් පොතපත සුලභව තිබෙනවා. දහම් පොත කියවලා මේ දූ දරුවන්ට පාසලේදී දහම් පාසලේදී ධර්මයේ ඉගෙන ගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ධර්ම සාකච්ඡා කරන්න අපිට අවස්ථාව ලැබිලා තිබෙනවා. බෞද්ධයා නාලිකා වැනි උතුම් මාර්ගයේ දිවිවෙච්ච නිසා අපිට ගෙදර විහාරස්ථානයක් ධර්මශාලාව බවට පත් කරගෙන ධර්ම ශ්‍රවණය කරන්න ධර්ම සාකච්ඡා පවත්වන්න ඒවා දැක තියා ගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දෙපස වැඩ සිටිය නික්ලේශී ආර්ය මහරහතන් වහන්සේලාගේ සංඝ පරපුරෙන් පැවතගෙන එන මහා සංඝරත්නයේ ලෝකේ පුරා වැඩ ඉන්නවා බින්නතු. ලෝකේ පුරා උන්වහන්සේලා වැඩ ඉඳගෙන ලෝකයාට ධර්මයේ කියලා දෙන්න බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවුඩය ලෝකයාට පැහැදිලි කරලා දෙන්න ක්‍රියා කරනවා. මේ තුනුරුවන් වැඩ ඉන්න අවස්ථාව මනුෂ්‍යාත්භාවයක් ලබාගෙන උත්පත්ති ලබන් ලැබී අපේ ජීවිතයේ මහා වාසනාව අපිට ලැබිච්ච ඉතාම වටිනා වාසනාව මේ මනුෂ්‍යාත්භාවයේ මේ කාලය ලබාගෙන කිසි බාධාවක් නැතුව බොහොම හොඳට ඒ මනුෂ්‍යාත්භාවය ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේ මනුෂ්‍යාත්භාවය ලබාගෙන මේ බුද්ධෝත්පාද කාලේ බණ අහන්න ලැබීම ධර්ම ශ්‍රවණය කරන්න ලැබීම
අපේ ජීවිතයේ පරම භාග්‍ය හැටියට උතුම්ම වාසනාව හැටියට මේ හැමෝම සලකන්ට. එහෙම සලකගෙන අපි හැම දිනම ධර්ම ශ්‍රවණය කරන්ට, දහමට අපේ හිත යොමු කරන්ට, අපේ දෙමාපියන් මේ දූ දරුවන්ට බණ අහන්න අවස්ථාව සලකලා දෙන්න. මේ වගේ අවස්ථාවලට මේ දූ දරුවෝ මුණුපුරු මිනිපිරියන් සම්බන්ධ කර ගන්න ඕනේ. දහම් පොතපත කියවන්න දරුවන්ට අවකාශ සලකලා දෙන්න ඕනේ. එහෙම කළොත් ධර්මයේ දාන්න පිරිසක් අපිට විහි කර ගන්න පුළුවන්කම ලැබෙනවා. පින්වත් මේ බෞද්ධ අපේ බලාපොරොත්තු නිවන් දකින්න. නිවන් සුව සලසා ගන්න නම් ධර්ම ශ්‍රවණී කරන්න මෝන බින්නද. නිවන් සුව සලසා ගන්න කැමැත්තෙන් කෙනෙක් ඉන්නවා නම් ඒ අත්ෝ ධර්ම ශ්‍රවණී කරන්න ඕන, බණ අහන්න මෝන. ධර්ම ශ්‍රවණී කිරීමෙන් ධර්ම ඥානෙ ඇති කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ධර්ම ඥානෙ දහම් ගැන ධර්මයේ ගැන අවබෝධය ලැබුණට පස්සේ තමයි අපිට මේ ජීවිතයේ ධර්මානුකූලව ගත කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එහෙම නැති වුණොත් අපි මොනවා කරනවද? මොන විදිහේ වැඩ පිළිවෙලකට මේ ඉඳලා ඉන්නේ කියලා තෝරා බේරා ගන්න බැරි වෙනවා. ඒ නිසා ධර්ම ශ්‍රවණය කිරීම කළ යුතුම පවතිනවා නිවන් දකින්න කැමැත්තෙන් ඉන්න දායක පිළිතුර. ඒ වගේම පින්නතෙනි අප්‍රකටද අපිට කරගන්න පුළුවන් උතුම් පින්කමක් තමයි ධර්ම ශ්‍රවණය කිරීම. ධර්ම දේශනාවක් පවත්වා ගැනීම. ඒ වගේම මේ ඇත්තන්ට විවේකව පහසු ආකාරයට මේ විදිහට කිදෙර ඉඳගෙන මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න, මේ ධර්ම දේශනාවට දායකත්වය ලබා ගන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා හැම දිනම මේ ගැන බොහෝම සතුටින්පත් වෙන්න ඕන. බොහෝ දෙනා ධර්ම ශ්‍රවණය කරන බව අපිට තේරෙනවා. දහම් පොතපත බොහොම සුලභව තිබෙනවා. දහම් පොතපත කියවන ආකාරයත් අපිට තේරෙනවා. ඒ වගේම ධර්මයේ කියලා දෙන ආයතන ශීඝ්‍රයෙන් වැඩි දියුණු වෙලා තියෙන බවත් තේරෙනවා. නමුත් රට දිහා බැලුවාම දවසින් දවස සිද්ධ වෙන දේවල් අපිට බලන්න සිද්ධ වෙන දේවල් ජනමාධ්‍ය තුළින් ප්‍රවෘත්ති පත්‍ර ගත්තාම කියවන්නේ තියෙන දේවල් දිහා බැලුවාම, ඒ වගේම සමාජයේදී ගියාම අපිට අහන්න හම්බ වෙන දේවල් දිහා බැලුවාම අපිට හිතෙනවා මේ ධර්ම ශ්‍රවණය කරන ධර්මයේ තියෙන රටක මොකද දින් කියලා. ඒකට හේතුව මේ ධර්මයේ තියෙන වැරද්ද නෙවෙයි. මේ ධර්ම ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස මේ ධර්මයේ අහලා ඒක ඒ ස්ථානෙම අතෑරලා යන බව, ඒ වගේම ඒක අහන්න විතරක් සීමා කරගෙන තියෙන බවක් පේනවා. එහෙම කරන්නේ නැතුව මේ ධර්ම දේශනාව ඉතාම හොඳට ශ්‍රවණය කරලා මේ මතකය අපේ ගෙදරටත් අරගෙන යන්න ඕන. ගෙදරදී මේ මතකය නැවත අලුත් කරගන්න ඕන. ගෙදරදී දා කටයුතු කරගෙන යනකොට, සමාජයේදී ගියාම සමාජයේ කටයුතු වඩ කියන දරනකොට මේ දහම් පද අපිට මතක් වෙන්න ඕන. ඒ වගේම එදිනෙදා කටයුතු කරගෙන යනකොට ධර්මයේ පිටුපාන් නැතුව ක්‍රියා කරන්න පුළුවන් තත්ත්වය ඇති කරගන්න ඕන. අපිට දැන් ධර්මානුකූලව ජීවත් වෙන පිරිසක් මේ රටට අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණේ උන්වහන්සේගේ ශ්‍රාවක පිරිස ධර්මයේ හොඳට ඉගෙනගෙන දැන කියාගෙන ඒ අනුව කටයුතු කරයි කියන. ඒ අනුව ජීවත් වෙයි කියන. ඒ ධර්මය අපි දන්නවා කියලා ඒ දැන් ඉදිරිපත් කිරීම, මා දන්නවා කියලා ඇඟවීම පමණක් නෙවෙයි කරන්නේ. ධර්මානුකූලව අපේ ජීවිතේ පවත්වා ගන්න ඕන. අපේ කතා බහ, ගමන බිමන, අදහස් දැක්වීම, ආචාර විදි, ඒ සියල්ලම අපේ මේ දහමට අනුව සකස් කර ගන්න ඕන. මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවුඩය අපිට ලබා දීලා මේ බෞද්ධ සංස්කෘතිය ඇති කරන්න දෙයක. එදා ඉඳලා අපේ රටේ මේ සිංහල බෞද්ධයන් බොහෝම හොඳට ධර්මානුකූලව තමන්ගේ ජීවිතය පවත්වාගෙන ඉන්නවා. ඒ නිසා අපි දැන් නැවත නැවත මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ඉනි අපේ බෞද්ධ සංස්කෘතිය නැවත ගොඩනගා ගන්න. ඒකේ යම් පසුබිම් දැසීමක් ඇති වෙලා තියෙනවා නම් ඒව වළක්වාගෙන ක්‍රියාකරනද මේ අපේ දායක පින්නතුන් යහුසුලුව ක්‍රියාත්මක වෙන්න ඕන.
හැදෙන වැඩෙන දූ දරුවන්ට ධර්මය ගැන අවබෝධයක් ලබා දෙන්න ඕන. ජීවිතය ගැන අවබෝධයක් ලැබෙන්න ඕන. එහෙම ලබා ගත්තොත් ඒ අය තමන්ගේ ජීවිතේ තාම හොඳට ගත කරගන්න මහන්සි ගන්න. අපේ ගෙදර තියෙනවා දහස් ගණන් ලක්ෂ ගණන් වියදම් කරලා ගෙනත් තියෙන විද්‍යුත් උපකරණ. ඒවා භාවිතා කරන අපේ දරුවන්ගේ හදවත්වල ලෝභය, ද්වේෂය, මෝහය ගොඩනැගිලා තිබෙනවා. ඒ තත්ත්වේ වෙනස් කරගන්න මේ වගේ වැඩසටහන් දරුවන්ට දකින්න, දරුවන්ට ඒවට සහභාගී වෙන්න, දෙමාපියෝ සමඟ ඒවට සම්බන්ධ වෙන්න අවස්ථාවක් යොදා ගන්න ඕනේ. එහෙම කළොත් අපිට අපේ යුතුකම ඉතාමෙන් ඉෂ්ටකලා කියලා දැනෙන්න පුළුවන්කම තිබෙනවා. නැත්නම් අපිට කනගාටු වෙන්න වෙනවා අපේ යුතුකම අපිට ඉෂ්ට කරන්න බැරි වුණා කියලා. මේ ධර්ම ශ්‍රවණය කරන මේ මැදිරියට ඇවිල්ලා ඉන්න පිරිස පමණක් නෙවෙයි. නිවසේ වාසය කරන අපේ ධායක පින්නතුන් ධර්ම ශ්‍රවණය කළා පුළුවන් තරම් දෙරවිනිලිය කරන්න ඕනේ. ධර්මයේ අනුව ජීවත් වෙන්න, ධර්මානුකූලව ජීවිතේ පවත්වාගෙන යන එදිනෙදා කටයුතු කරන්න. එහෙම කළොත් අපිට අපේ ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. මෙලව ජීවිතේ සාර්ථක කරගත්තොත් පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සතුටක් වෙනවා. පරලෝ ජීවිතේ ඒකාන්තයෙන්ම සතුටක් වෙන්නේ මෙලව ජීවිතේ සතුටක්. මෙලව ජීවිතේ සාර්ථක කර ගැනීමටයි ධර්මයේ බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ මේ අපේ මේ ජීවත් වෙන මේ මෙලව ජීවිතේ ඉතාම හොඳට හදාගන්න. මෙලව ජීවිතේ හොඳට හදාගත් උදවේක පරලෝ ජීවිතේ සූපත් වෙනවා. මෙලව ජීවිතේම සාර්ථක කරගන්න පුළුවන්කම ලැබෙනවා. සසරෙන් එතර වෙන්න පුළුවන්කම තියෙන්නේ ධර්මයේ දැනගෙන ධර්මානුකූලව ජීවත් වෙච්ච උදවේට. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව උපකාර වේවා කියලා මම ධර්ම අවවාද වශයෙන් ආශිර්වාද කරන්නට කැමතියි. අද මේ ධර්ම දේශනාවේදී මා මාතෘකා කරන්න තියුනේ අපේ සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා දුන්න උන්වහන්සේ ළඟ පැවතුන ඉතා වටිනා ගුණයක් පිළිබඳ. ඒ තමයි සාදී ගුණය. සාදී ගුණය අපි ළඟ මේ සමාජයේ දිහා බැලුවාම පේන ලක්ෂණයක් තමයි ගුණ සීග්‍රයෙන් අපි අතහැරගෙන යන බව. ගුණයෙන් පිරිනිවිගෙන යන බවක් පේනවා. අපි හැමදෙනා බොහෝම ගුණවතුන් වශයෙන් ජීවත් වෙච්ච පිරිසක්. ඒ නිසා මේ රටට පෙරදිග ධාන්‍යාගාරය කියලා නම් කළා. ඒ වගේම ධර්මද්වීපය කියලා හිතන් නම් කළා. මේ වගේ විරුදාවලි තිබුණ අපේ රටේ. අපේ රටේ මිනිස්සු බොහෝම ගුණවන්ත පිරිසක් හැටියට තමයි ලෝකයා ගැන හඳුනගෙන ක්‍රියා කළේ. ඒ වගේම රටේ ඉන්නේ සියලුම දෙනා මේ රටේ ඉන්නේ ගුණවතුන් කියලා හඳුනගෙන ක්‍රියා කළා. ඉතින් මේ ගුණවන්ත භාවයේ පරිහානිය අපිට දකින් ලැබෙන නිසා මේ දරුවන් තුලත් හැදෙන වෙන තරුණ පිරිස තුලත් විශේෂයෙන් ටික 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 වැඩිහිටි භාවයට පත් වෙන අය මේ ගුණ අතහැරලා දාන නිසා අපි ළඟ මේ ගුණ ධර්ම තියෙනවද කියලා හොයලා බලන්න වෙලාව දැන් ඉවිල්ලා තියෙනවා. ඒ නිසා මා කල්පනා කළා මේ සාදී ගුණය පිළිබඳව ඔබට ධර්ම කරුණු කීපයක් විස්තර කරන්න දෙන්න. ඒක මේ හැදෙන වැඩෙන් ළමයින්ට බොහෝ වටිනා ගුණය. ජීවිතේ වගකීම් බාරගෙන කටයුතු කරන්න සූදානම් වෙන ඒ වගේම නවකයන් වශයෙන් වගකීම් බාරගත් උදවියට ජීවිතයේ සැදෑ සමයේ ළඟා වෙලා කටයුතු කරන දායක පින්නතුන්ට මේ ගුණය ඉතාම වැදගත් වෙනවා. ලෝක ධර්මතා විශේෂී කම්පා නොවි උපේක්ෂාවෙන් විඳදරා ගැනීමේ හැකියාව සාදි ගුණේ. පින්වත්නි ලෝක ධර්මතා විශේෂී මේ ලෝකයේ තියෙන ධර්මතා ඒ ලෝක ධර්මතා විශේෂී ඒ ලෝක ධර්මතාවයන් ඉදිරි කම්පා වෙන්නේ නැතුව උපේක්ෂාවෙන් විඳදරා ගැනීමේ ගුණය අපිට තියෙනවා. ඒකද කියනවා සාදි ගුණේ. විශේෂයෙන්ම අපිට තේන එකක් තමයි පින්වත්නි මේ අලුතෙන් හැදෙන වැඩෙන අපේ දූ දරුවන්ට මේ විඳ දරා ගැනීමේ හැකියාව බොහොම අඩුයි. දරුවන්ට පමණක් නෙමෙයි හැදී වැඩීගෙන ඉන්න තරුණ පිරිසට රට දිහා බලනකොට
මේ විඳදරා ගැනීමේ හැකියාව මොහොතේ වෙලා තිබෙනවා. එතකොට ලෝක ධර්මතා මේ ලෝකයේ තියෙන ධර්මතා ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. මේ ධර්මතාවයන් වලදී කම්පා වෙන්නේ නැතුව අපේ ඇර හරියට කම්පා වෙනවා. ඉතාම සුළු දෙයක තුනක් මේ දරුව කලබල වෙනවා. එක්මන් වෙලා දැඩි තීරණ ගන්න බවක් අපිට පේනවා. වැඩි හිටි වුණත් එහෙමයි. ආයතනවල සමාජයේ ගිහැ බැලුවාම මේ බොහෝම ඉක්මනට කලබල වෙලා ක්‍රියා කරනවා. උපේක්ෂාවෙන් මධ්‍යස්ථ ගතිය විඳලා ගැනීම හැකියාව බොහොම අඩු බවක් පේනවා. ඒ නිසා අපේ වයඹක් වයසට ගිය වැඩි හිටියෝ කම්පා වෙනවා. මොකද මෙහෙම වෙලා තියෙන්නේ. ඇයි මේ අපේ දරුවන්ට මෙහෙම වුනේ? අපේ රටේ මිනිස්සුන්ට මෙහෙම මොකද වුනේ කියලා ඒ අයඹක් කලකිරීමෙන් කල්පනාවෙන් කාලය ගත කරන බවකුත් තියෙනවා. පින්නතුනේ මේ ලෝක ධර්මතා හැටියට බුදුරජාන් වහන්සේ පෙන්වලා දෙන්නේ පින්නතුනේ අටලෝ දහම. අටලෝ දහමින් කම්පා නොවිස්මේ ගුණය තමයි සාදී ගුණය කියලා කියන්නේ. අටලෝ දහම. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා පතංකාච සුඛංච දුක්ඛං. බුදුරජාන් වහන්සේ පැහැදිලි කරලා දුන්නා මේ අටලෝ දහම් පින්නතේ. අටලෝ දහමින් කම්පා වෙන්නේ එපා කියලා කිව්වා. ලෝක ධර්මතා කියන්නේ මේ අටලෝ දහම්. ලාභ අලාභ යස අයස නින්දා ප්‍රසංසා සැප දුක් මේවා ඉදිරි අපි කම්පා වෙනවා. දැන් අපේ ධායක පින්නතුන් බලාපොරොත්තු වෙන්නේම ලාභ ලබන්න පින්නතුන්. ලාභයක් හම්බ වෙනවා නම් වැඩි කොටසක් හම්බ වෙනවා නම් මේ ළමයි වුණත් කැමති එහෙමයි පින්නතුන්. හැමෝම කැමති අපිට වැඩිපුර කොටසක් වැඩි ගාණක් හම්බ වෙනවා. මාසේ අන්තිමට බලන්නේ ලාභේ කොච්චරද කියලා හිතා. එකතු කරලා ගණන් හදලා අඩු කරලා කපල කොටලා කොච්චරක් ලාභදද මේ ලාභයක් පෙන්නේ නැත්නම් ඒ නැත්නම් අනේ මූණ නරක් කරගෙන බොහොම කනගාටු වෙන්නේ තරහෙන් ඒ ක්‍රියා කරන ආකාරය අපිට දකින්න ලැබෙනවා. අපේ අය කැමති ලාභේ විතරයි. ලාභ ලබන්නේ විතරයි. අලාභම ආඩුවක් පිච්චු පිච්චු වෙලාවට අලාභේට කැමති නැහැ. ඒ කියන්නේ කියන්න කැමතිද නේ? අහනවට කැමතිද නේ? ඒක දරා ගන්න බැරිව ඒකෙන් අනිත්‍යව පීඩාවට පත් කරන මේ අලාභේ වෙච්ච නිසා පොඩි දෙයක් දැන් තියෙන තමන් වශයෙන් බලන ගෝප්‍ය හරි අන්තම් බිඳිර හැපිලා කැටුණු කැඩුණොත් එහේ සමහර අයට හරියට තරහ යන බණිනු. ඒ වගේම සේවකාරකාදීන් දඬුවම් පවුනොන. එතකොට ලාභේදී විතරක් නෙමෙයි අලාභේදී අපිට පුළුවන්කම තියෙනවා ලාභේ බාරගත්ත විදිහට. ලාභේ ආපු විලාවේ සතුටුනේ කොහොමද? හිත හදාගන්න පුළුවන්කම තිබුණේ කොහොමද? අලාභේදීත් ඒ කාර්යය. මේ ළමයින්ට කියලා දෙන්න ඕන. අමල දාත්තල උගන්වන්න ඕන දරුවන්ට මේ දුවේ පුතේ හැමදාම මේ ජීවිතේ ලාභනේ අලාභක් තියෙනවා. මේ ළමයින්ට අලාභම විඳදරා ගන්න බෑ. දෙමව්පියන්ට දඬුවම් කරනවා. අහුවෙච්ච එකෙන් දෙමව්පියන්ට අඩප්ටේට්ම් කරනවා. වැඩිහිටියන්ට දඬුවම් පමුණුවනවා. ඒ වගේම දෙමව්පියෝ අනතුරු වල ලක් වෙලා ඉන්න අපි අහනව මොකද කියලා හිතා. අනේ ස්වාමීන් වහන්සේ මේ දොර කැපුණා වැටුණා ඉස්සෙල්ල වැටුණා නෑ අර දරුවන්ගෙන් පස්සේ වෙල බලනකොට අපි ආරංචි වෙන එකක් නෙමෙයි පුතාට මෙහෙම දෙයක් වෙලා අලාභයක් වෙලා අම්මා තින් තමයි පොප්පේ බිමට වැටුනේ ඒ වෙලාවෙම තල්ලු කරලා දාලා ඒ වෙලේ තමයි වැටලා තියෙන්නේ කියලා ඒ වගේ අර අලාභී වෙන දරා ගන්න හරි අමාරු ඒ නිසා ළමයින්ට ළමින් තියාගෙන ලෝකෙ ගැන කියලා දෙන්න ඕන මේ ලෝකෙ හැමදාම ලාභනේ අලාභේනෝ එදාට කලබල වෙන්න එපා අපිට බනින්න එපා දහන්න එපා මේ තියෙන අනිත් බඩු මුට්ටු කඩලා දාන්න එපා ඒ වගේම ඔයාගේ අතපය කඩා ගන්න ලෑස්ති වෙන්න එපා ඒවා කපා ගන්න ලෑස්ති වෙන්න එපා ඔයාගේ ඔළුව පිටියේ ගහ ගන්න යන ලෑස්ති වෙන්න එපා ඒ වගේම පැත්තකට වෙලා කාමරේට වෙලා නිදා ගන්නම ලෑස්ති වෙන්න එපා මේකට මූණ දෙන්න පුළුවන් කම අපි ඇති කර ගන්න ඕන මේ අලාභයක් මේ ලෝකෙ තියෙන එකක් ලාභ අලාභ යස සම්පත් මේ ළමයින්ට බොහෝ දේවල් අම්මලා තාත්තලා ගෙනත් දීලා තියෙනවා. හැමදාම අම්මලා තාත්තලා ජීවත් වෙලා ඉන්න හම්බෙන්නේ ඒකත් ළමයින්ට කියලා දෙන්න ඕනේ. දේවිපති අපිට හැමදාම මේවා පරිසම් කර කර
පොගොල් ළඟට වෙලා ඉන්නම් වෙන්නේ අපි යම් දවසක නැති වෙනවා. ඒ නිසා මේවා පරිසම් කරලා තියාගන්න. යම් දවසක මේ තියෙන දේවල් එක එක අඩු වෙලා යන්න පුළුවන්. ඉවර වෙන්න පුළුවන්. මේ වතු පිටීඩ කඩන් හරක පාන ධන දාන්නේ ආහාර පාන නැති වෙන්න පුළුවන්. එදාට අයස ඒ වගේ අඟහිඟකම් අඩුපාඩුකම් අහම අර තිබිච්ච කාර්ය වගේම ඒවට මූණ දෙන්න පුළුවන් තමයි ඇති කරගන්න ඕන. දැන් අපේ ඇයට හරි අමාරු යහපත් සම්පත් තිබිලා ඒවට උරුතු දීලා ඉඳලා ඒවා අඩුුණාම අයසහම ඉවත ගන්න අමාරුයි. ඊළඟ නිඳා ප්‍රසංසා. අපේ අය ළමයි කැමති නැහැ අඩුපාඩු වෙන්නල දෙනවා. දුස් කියනවා තරවට කරනවට කැමති නැහැ. දෙමාපියොත් දැන් ඒ තත්ත්වයට පත් වෙලා ඉස්සර ළමයෙකුට දඬුවමක් කළාට පස්සේ පාසලේදී මේ ගෙදරදීත් දඬුවමක් කරනවා ඒකට. අද අම්මලා තාත්තලා එක්මත් ළමයාවත් අරගෙන නීතියට ගිහිල්ලා ඒකේ පිටිපිට බලාගෙන තමයි ඊට පස්සේ ඇවිල්ලා මහා බුදුන් වහන්සේ තත්ත්වයක් ඇති වෙච්ච නිසා මේ දරුවන්ගේ ජීවිත උඩු යටිකුරු භාවයට පත් වෙලා තිබෙනවා. මේ වැඩිහිටියාය මේ බණ ධර්ම දේශනාව ධර්මණය කරන මේ ධර්ම දේශනාවේ දායකත්වයේ ලබා ගන්න ඇවිල්ලා ඉන්නේ මේ වැඩිහිටියාට අවුරුදු 50 60 ගියායක මතක් වෙන්න ඕන. ඒ කාලේ අපිට මේ තත්වයට එන්න අපේ ගුරුවරු මොන තරම් අපේ අඩුපාඩු අපිට කියලා හදලා දුන්නද. ඒ කාලේ සැරවර කරපු ආකාරය, දනුවන් දුන්න ආකාරය, අද ඉන්න අය ලැබුණොත් මොන තත්වයකට පත් වෙයි. අදත් මේ වැඩිහිටි පිරිස එහෙම ක්‍රියා කරපු නිසා ඉතාම හොඳින් අවට බයෙන් ලැජ්ජාවෙන් ක්‍රියා කරනවා. එනිසා මේ ළමයින්ට කියලා දෙන්න ඕන හැමදාම මේ නින්දා පහස දොස් පරොස්සේ ඉන්නේ නෑ. ඒ වගේම ප්‍රශංසාත් එන අප වර්ණා කරයි අගේ කරයි. එදාටත් අර නින්දා පහස ආපු වෙලා වගේම මේකත් ඉවස ගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට සැප දුක. ළමයි පුරුදු වෙලා තියෙන්නේ ළමයින්ට සැපම ලබා දීපු නිසා දෙමාපිය පුළුවන් තරම් මහන්සි වෙලා දුක් විඳලා මේ ළමයින්ට සැපදායක ජීවිතයක් හදලා දීලා තියෙනවා. පුළුවන් තරම් පොඩි දුකක්වත් දැනෙන්නේ නැති වෙන විදිහට කටින් සලසලා දීලා තියෙනවා. ඒ නිසා දරුවන්ට මේ දුක කියන එක සමහර වෙලාවට තේරෙන්නේ නැහැ. ඒ නිසා දුක පැමිණි කලදී දරුවෝ හරිම අසරණ වෙලා බොහොම තරහෙන් බොහොම වේදනාවෙන් ක්‍රියා කරන ආකාරය පේනවා. ඒ නිසා මේ දරුවන්ට කියලා දෙන්න ඕන මේ ලෝකයේ දුක කියලා එකක් තියෙනවා. ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ කොයි වෙලාවෙයි අපි කරා බැමිනේ. බුදුහාමුදුරෙන් සඳහකට වදාළේ දුක්ඛේ ලෝකෝ පටිච්චිතෝ. මේ ලෝකේ පිහිටලා තියෙන්නේ මේ බඹයක් පමණ අඤ්ඤස්කන්ධේ ශරීරයේ පිහිටලා තියෙන්නේ දුක මත පිටයි. ඒ නිසා මේ දුක් කරදර කොයි වෙලාවෙ පැමිණෙනවද දන්නේ. ඒ වගේම සැපදායක තත්ත්වය හැමදාම තියෙන්නේ. අපේ පැරණි අයද මතකයි ඉස්සරදී පාගල් යන කාලේ ඉස්කෝලේ යන කාලේ ගෙදර ඉන්න කාලේ ගුවන් විදුලිය අහනකොට එහෙම ඒ පැරණි අය අපිට ධර්මයේ කියලා දුන්නා ජීවිතේ. ජීවිතේ හැමදාම සැප රැඳෙන්නේ නැහැ කියන එක පැහැදිලි කරලා තියෙනවා. මෙයත් ඉගෙන ගන්න තියෙනවා. ඒ නිසා දරුවන්ට පැහැදිලි කරලා දෙන්න ඕන මේ සැපදායක තත්ත්වය හැමදාම නැහැ. මේ විදිහට අකලෝධාමින් කම්පා නොවීම මංගල කාරණාවක් හැටියට බුදුහාමුදුර දේශනා කළා. දෙවියන් බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීනි මංගල කාරණා මොනවද කියලා. බුදුරජාණන් වහන්සේ මෙලව පරලොව දෙලව යහපත පිණිස මංගල කාරණා 38ක් දේශනා කළා. උත්තස්ස ලෝක ධම්මේහි කියන ගාථාවෙන් පැහැදිලි කරලා දෙනවා අටලෝ දහමින් කම්පා නොවීම මංගල කාරණාවක් කියලා. ඒ වගේ අටලෝ දහමින් කම්පා නොවීම මංගල කාරණාව මේ සාදී ගුණය අපේ ජීවිතයේ තියෙන මංගල ලක්ෂණයක් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. තේනවාදී බුදුරජාණන් වහන්සේට බොහෝම හොඳට සලකපු දායකකාරකාදීන් හිටියා. මේ අසු දන්නෝ කොසල් මහරජතුමා බුදුරජාණන් වහන්සේට අසදෘශ මහා දානියක් තමන්ගේ අගබිසවත් සමග එකතු වෙලා පූජා කළා. අසදෘශ මහා දානිය පූජා කළා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක ලැබෙන විශේෂ භාග්‍ය විශේෂ දානමේ පින්කමක් තමයි මේ අසදෘශ මහා දානෙ. ඒ දානෙ එවැනි පරිත්‍යාග බුදුරජාන් වහන්සේට ලැබුණා. බුදුරජාන් වහන්සේක බාරගත්තා. ඒ වගේම දුගී දුප්පත් දාස දාසීන් වෙතින් ලැබුණු රළු ආහාර බොහෝම රළු ආහාර ලැබුණ පින්කම. එක වෙලාවක බරණැස් නුවර සිටුවරු එකතු වෙලා
බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න ලෑස්ති කරගත්තා. දුප්පත් මිනිස්සෙක් මේක දැනගෙන මහත් මොනවා හරි බුදු ආන්දරන්ට පූජ කරන්න ඕනේ කියලා දාන ඇටි ටිකක් අම්බගෙන ඉන්නේ තියාගෙන මේ දාන ශාලාව කිච්චුවට ආවා. චිජෝන් දැක්කා මේ දැම්මම යාචකයෝත් ඇවිල්ලානේ මෙතෙන්ට කියලා මේ දුප්පත් මිනිස්සයා ඈතට එළව ගත්තා. මේ මිනිස්සයා කල්පනා කරනවා මම දැන් මේක කොහොම හරි බුදු ආන්දරන්ට පූජ කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ රහතන් වහන්සේ නමකට හරි පූජ කරගන්න ඕනේ. ලං වෙන්නේ විදිහක් නැහැ. මේ මිනිස්සයා මේක අපේ පියාගෙන පිළිස කෙරුවෝල ඉඳගෙන අදිෂ්ඨානයක් කරනවා. මම මේක මෙතන ඉඳගෙන බුදුහාමුදුරන්ගේ දිශාවට සාතන් වහන්සේලා වැඩි ඉන්න පැත්තට මේ ධාන්‍ය ඇට ටික විසි කරනවා. එක ඇටයක් කාරී බුදුහාමුදුරන්ගේ පාත්‍රයට හරි සාතන් වහන්සේ නමක පාත්‍රයට හරි වැටුනොත් මට ඇති. මේ බුදුහාමුදුරන්ට මේ අදහස් දැනුණොත් බුදුරජාන් වහන්සේ අදිෂ්ඨාන කරනවා මේ ධාන්‍ය ඇට කිසිවක් අපතේ නොයන බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයේ ඇතුළු රහතන් වහන්සේලාගේ පාත්‍රවලට වැටෙන්නේ කියලා අදිෂ්ඨාන කරනවා. මේ මිනිස්සු අර දාහනයට තිබි විසිකලා. බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහ රහතන් වහන්සේලාගේ පාත්‍රවලට මේ දාහනයට වැටුණා. මේ මිනිස්සු මේක බලාගෙන ඈත ඉඳලා ප්‍රාර්ථනාවක් කළා මට කිසි දවසක නැහැ නොකිය. ඒ වගේම මේ විදිහට අගහිඟකම් නැතුව කටයුතු කරන්න උපන් උපන් හැම ආත්භාල් පිළිම මේ පිණින් මට යහපත දල දෙන්න ඕනේ. සිටවරු දාණයෙන් පූජා කළ ඉවර වෙලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා අපේ දායකත්ව වගේ දාණයෙන් පූජා කළ දාණි දීලා පවුදාට ඉතින් අපේ දායකත්ව ඇවිල්ලා අහනවනේ කොහොමද ස්වාමීන් වහන්සේ අපේ දාණි හොඳයිද කියලා එහෙම අහනවනේ. අර සිටවරු ඇහුවා විමසුවා කොහොමද ස්වාමීන් අපිට උඟක් ආනිසංස ලැබෙනවා නේද මේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දාණයෙන් වැඩි ආනිසංස ලබාගත්තේ අර ඈ පිරිස කෙරුවෝල ඉන්නේ අර දුප්පත් මිනිස්සු. සිටවරු කල්පනා කරනවා ඒ කොහොමද? එයයි දානයක් පිළිවෙල කරගෙන ආව අවස්ථාවක් හම්බුන්නේ නැමෙතින් මේ එන්න. ඈකින් ඉඳලා අදිෂ්ඨානයක් කළා. ඒ අදිෂ්ඨානයේ සාර්ථක වුණා. අන්න ඒ වගේ පින්නදී දුගී දුප්පත් මිනිස්සු බුදුරජාණන් වහන්සේට පූජා කරපු දානේ බුදුරජාණන් වහන්සේ ඒ රණු ආහාර ඔම රළු ආහාර බුදුහාමුදුරුවෝ වැළඳුවා පිටතින් මෙයන්ට වතක මතකයිනේ උදේ බමුණාගේ ආරාධනාවෙන් වීරංජාය වස්වසුපිලා මේ අශ්වයන්ට ගినాපු යව ධාන්‍ය තමයි බුදුරජාන් වහන්සේට පිණ්ඩපාතේ වශයෙන් ලැබුණේ. ඒවා පිටි කරගෙන තමයි උන්වහන්සේ ආහාර වශයෙන් තලප වශයෙන් හදාගෙන කැඳ වශයෙන් සකස් කරගෙන වැළඳුවේ පිටතින්. ඒ වගේ රළු ආහාර ඉවසුවා. ඒක තා දීගුණේ අපේ මේ දුවල පුතාල ඒ වගේ මේ වැඩිහිටියන්ට පුළුවන්න්නේ පුළුවන්කම තියෙන්න ඕන මේ ගුණේ. අපිට ලැබෙන දෙයකින් සෑහීමටපත් වෙන්නේ. රසම දේවල් නෙමෙයි මේ රස නැති ආහාර පාන හම්බුනහමත් ඒවා දරා ගන්න පුළුවන්කම තියෙන්න ඕන. අපේ ජීවල් දොරවල් වල ඉන්නේ වැඩිහිටිය පිළිබඳව ඒ වැඩිහිටියන්ගේ දරු සඳහන් කරන අවස්ථාව තියෙන අපේ අම්මා තාත්තට පොඩි දෙයකින් සෑහෙන්න අමාරුයි ස්වාමීන් වහන්සේ. ඒගොල්ල රසවත් දේවල්මයි ස්වාමීන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. පොඩි හා මෙහා වුණා මේගොල්ලන්ගේ මූණ හොඳ නෑ ස්වාමීන් වහන්සේ. අපිත් ඒ කතා කරන්නේත් නෑ. මේ කෝප පිනන් වුණා පොලේ දහනවා. මේවට ගෙනත් දෙන්නේ කියලා අහනවා. ස්වාමීන් වහන්සේ මෙච්චර වැඩ කටයුතු තිබුණා. ඒ නිසා තමයි මෙහෙම වුනේ. ඒ වගේ මේ වැඩිහිටි වුණා දැඩි තීරණ ගන්නවා සමහර අවස්ථාවලදී අර රළු ආහාර රස නැති දේවල් නීරස දේවල් ඔඩේ හා මිහා වෙනකොට ඔය වැඩිහිටි උපාසකම්මලා බොහෝම සීල් සමාදන් වෙනවා. දස සීල් සමාදන් වෙන්නේ හතර පොයටම සීල් සමාදන් වෙනවා. නමුත් gederi ඉන්න ඥාති දියණිය අතින් පොඩ්ඩක් ලුණු ටිකක් එහෙම වැඩි වෙලා තිබුණොත් එහෙම ලුණු එහෙම අඩු වෙලා තිබුණොත් අදලා ගිහින්නේ තේකේ තීරි එහෙම වැඩි වෙලා තිබුණොත් එහෙම අහල පහල උදවිය වුණත් දැනගන්නවා උපාසකම්මට උගක් කියෙන්ටි ගිහිල්ලා ඉන්නේ. හරි අමාරු ඉවසීම. එදාට උගකලාට පාලි භාෂාවෙන් නෙමෙයි සිංහලෙන් නෙමෙයි සමහරලාට අර කතාව පවත්වන. ඒ වගේ අවස්ථාත් තියෙනවා. ඒ නිසා මේ රළු ඒ වගේම දුෂ්කර කටුක ආහාර පාන ලැබුණාම ඒවා විඳලා ගන්න පුළුවන්කම තියෙන්න ඕන අපේ ළමයින්ට. මේ තේල කියලා පඬිවරේ මේ වගේම කොසල් මහ රජුගේ රජවරු ඒ වගේම බුදුරජාන් වහන්සේට උපස්ථාන කරපු අනේපිඩු මහසිතානුවන් හිටුවෝ
ඒ වගේම උපාලී වැනි ගෘහපතියන් දෙවියන් බ්‍රහ්මයන් බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කළා. බුදුහාන් ළඟට ඇවිල්ලා ස්වාමීන් වහන්සේගේ දේශනාව හරි අපූර්වයි. හරියට මට මේ ආතරමන් වෙලාවට මට පාර පෙන්වනවා ඔබ වහන්සේගේ දේශනාව පැහැදිලි කළද. ඒ වගේම මා යටිගුරු කරලා තිබිච්ච භාජනය පුදු පුල්පලා වගේ හරි අපූර්වයි ඔබ වහන්සේ තරම් මේක පැහැදිලි කරලා දුන්න දක්ෂ කෙනෙක් නැහෙනි කියලා බුදුහාමුදුරුවන්ම වර්ණනා කළා. නමුත් බුදුහාමුදුරුවේ ඇගීම් වලින් අමුතු මාන්නයක් ඇති කරගත්තේ නෑ. උදම්මාන ඇනුවේ නෑ. ඒ වගේම බොහෝ අය බුදුරජාණන් වහන්සේට වේකාකාරින් නිඳා පහතු කළා. මේ ඇත්තෝ අහලා තියෙනවනි අභිග භාරද්වාජ. එයා ගිනි දෙවියන් පොදපු කෙනෙක්. අභිග භාරද්වාජ බුදුහාමුදුරුවන්ට දොස් කිව්වා. අක්කෝසක භාරද්වාජ. එයා බුදුරජාණන් වහන්සේට දොස් කිව්වා. ඒ විතරක් නෙමෙයි මේ ඇත්තන්ට මතකයි මේ කාලේ හිටපු අය මාගන්දී, චින්චා මාණිකාව, සුන්දරී පරිබ්‍රාජිකා. ඒගොල්ලෝ බුදුහාමුදුරුවන්ට මොන තරම් නිඳා කළාද? සුන්දරී පරිබ්‍රාජිකාව අභාවයට පත් වෙච්ච වෙලාවේ ආනන්දහාමුදුරු බුදුහාමුදුරු ළඟට ඇවිල්ලා කතා කරන්නේ ස්වාමීනි මේ නුවර මිනිස්සු අපිට බණිනවා හරියට නිඳා පහත් කරනවා අපි යම් ස්වාමීනි මේ නුවර අතහැරලා දාන ආනන්දහාමුදුරු බුදුහාමුදුරුන්ට කතා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කොහොමද කලබල වෙන්න එපා ආනන්ද මේක තමයි ලෝකේ ස්වභාවය මේ ලෝකේ ස්වභාවය මිනිස්සු තේරුම් ගන්න එතකන් අපි කලබල වෙන්නේ නැතුව අපේ කටයුතු අපි මේ විදිහට කරගෙන යන ඒ නිසා බුදුහාමුදුරු කලබල වුණේ නැහැ ඒ නිඳා පහස වලින් ඊළඟ සුප්‍රබුද්ධ වාගේ අය බුදුහාමුදුරන් නොයෙක් විදිහට නිඳා පරිභව කළා දේවදත්තයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට මොන තරම් බාධා කළාද පින්නතුනි මේ හැම දිනම දන්න ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ආක්‍රෝෂ පරිභව නිඳා වලදී අමුතු තත්ත්වයක් ඇති කරගත්තේ නැහැ අර වගේ රජවරු සිටුවරු දෙවියන් බමුන් ඇවිල්ලා වඳිමින් පුදමින් අපපස්ථාන කරමින් සැලකන කොට බුදුරජාණන් වහන්සේ සමුත්තකටපත් උනේ නේ බොහොම හොඳට ඒ මධ්‍යස්ත වෙච්චි ඉවසගෙන ක්‍රියා කළා ඒ වගේ අද අපේ ධායක පින්නතුන් මේක තාම හොඳට තේරුම් ගන්න ඕන අපේ ආයත මේ ප්‍රශංසා තමයි ඉවක්ම කැමති නින්දා අපහාස අවමාන වලට කැමති නේ මේ නින්දාව අපහාසය අවමානය නිසා නොයෙක් විදිහට අනුතුරු ඇති කරගෙන තියෙනවා ඒ වගේම නොයෙක් ආකාරයේ කලකෝලහල ඇති කරගෙන තිබෙනවා ඉවස ගන්න බැරි වෙච්ච නිසා අරයා මට බැන්නා මෙහෙම ගැහුවා අහවල් තැන මෙහෙම ප්‍රකාශ කළා කියලා නොයෙක් විදිහට අඩදබර ඇති කරගෙන මේ මිනිස්යාට තියෙන ගෞරවය සම්පූර්ණයෙන් නැති කරගෙන තියෙනවා සතුම්වත් කරන්න නැති තත්වයට පත් වෙලා තියෙනවා ඒ නිසා අපි මේ ගැන ඉතාම සැලකිලිමත් වෙන්න ඕන අර නින්දා ප්‍රශංසා අවමාන ලැබෙන වෙලාවේ ඒ වගේම ප්‍රශංසා අගේ කිරීම වර්ණනා කරන වෙලාවේදී මධ්‍යස්ත වෙන්න හැමදාම අපිට නින්දා ප්‍රශංසා එන්නේ නැහැ ඒ වගේම හැමදාම යසස ඒ වගේම වර්ණනා කිරීම අගේ කිරීම අපිට ලැබෙන්නේ මධ්‍යස්තව ජීවිතේ පවත්වා ගන්න මහන්සි ගන්න ඕන ඒ වගේම බුදුරජාණන් වහන්සේට දායකයෝ ජේතවනාරාමයේ වැනි විශාල ආරාම බොහෝම සුපෝභෝගී පහසුකම් සියල්ල තියෙන විහාර හදලා පූජා කළා. ඒ වගේම පූර්ව ආරාමයේ පුබ්බාරාමයේ වැනි ආරාම හදලා පූජා කළා විසාකා මහෝපාතිකා පුබ්බාරාමයේ කරවල පූජා කළා. ඒ වේ සියලු පහසුකම් බුදුරජාණන් වහන්සේට මහරහතන් වහන්සේලාට සකස් කළා දුන්නා. ඒ වගේම රාජකාරාමයේ වගේ ආරාම ඒවයි තාම වටිනා අගන පහසුකම් වලින් යුක්ත ආරාම. ඒ වගේ සුවපහසු ආරාම වල බුදුරජාණන් වහන්සේ වාසය කළා. නමුත් උන්වහන්සේ උද්දාමයට පත් වුණේ නැහැ. මට මේ වගේ ආරාමයක් පන්සලක් තියෙනවා විහාරයක් තියෙනවා කියලා බුදුහාමුදුරුව අමුතු සතුටකට පත් වුණේ නැහැ. උද්දාමයකට පත් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ විහාර ආරාම තියෙද්දි මේ ඇත්තන්ට මතකයිනි පාරිලීය වණයේදී වැඩම කරලා පාරිලීය ඇටාගේ උපස්ථාන ලැබෙමි. උන්වහන්සේ පාරිලීය වනයේ වාසය කළා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ කැමති වුණේ විවේක ස්ථානයේ ගහක් යට වැඩ ඉඳගෙන. ඒ වගේම ගංගාවක් අයිති. ඒ වගේම කිසි කෙනෙක් නැති තැනක වාසය කරන්න බුදුරජාණන් වහන්සේ කැමති වුණේ. ඒ වගේ තැන්වල බුදුරජාණන් වහන්සේ බොහෝ සතුටින් විවේකව කාලය ගත කළා.
එවැනි තැන්වල ඉඳගෙන බුදුහාඳුරු අර වගේ තැනක් මට තියෙනවනි කියලා අමුත්තක් ඇති කරගත්තේ. ඒ නිසා අපේ දායකයෙක් කල්පනා කරන්න ඕන බුදුරජාණන් වහන්සේ අර වගේ රුක් මූල් වල වැඩ වාසය කළා, සේනාසන වල වැඩ සිටියා, ගිරි ශිඛර මේ කඳුමුදුන් වල, ඒ වගේම ගල්ලේන් වල ගුහාවල වැඩ වාසය කළා. අපේ ජීවිතේක අපි පුරුද්දක් ඇති කරගන්න ඕන මේ තියෙන තත්ත්වේ අපේ ජීවිතේ පවත්වාගෙන යන්න. දැන් අපිට තියෙන්නේ බොහොම පොඩි සම්පත් ටිකක් නෙදෙන්නේ. ඉතින් වෙන කෙනෙකුට ඒ විදිහට වඩා සම්පත් තියෙන්න පුළුවන්. ඒ ඇත්තෝ ඒ ඇත්තන්ට පුළුවන් විදිහට යවල් දරවල් හදාගෙන සැප පහසු විදිහට වාසය කරන. අපිට තියෙන තත්ත්වෙන් අපේ ජීවිතේ පවත්වාගෙන යන්න කල්පනා කරන්න ඕන. ඉතින් අර ඇත්තන්ට ලොකු නිවාසයක් තියෙනවා. මට එහෙම එකක් නැහැ නේ කියලා ඉතින් අමුත්තක් ඇති කරගත්තොත් ඔන්න පිරිහීම් පිනද. ඒ නිසා අපි මේ ලැබෙන විදිහට අපිට සුවපහසු අවස්ථා හම්බෙන්න පුළුවන්. ඒ වගේම දුෂ්කර අවස්ථා හම්බෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි තමන්ගේ ඉවසීම පුරුදු කරගන්න මාර්ගය ගන්න. ඕනේ දවසක මේක හොඳට බලා ගන්න පුළුවන් අවස්ථාවක්. දායකේ දායකට උපාසකම්මල විශේෂයෙන්ම සීල් සමාදන් වෙන්න බැරි නයි. උගාකය එන්නේ මේ පන්සලේ තියෙන ධර්මශාලාවේ මේ ධර්මශාලා මන්දිරය ඇතුලේ තියෙන කණු අක්ලඬ වාඩි වෙන්නේ. එව නැත්නම් තියෙන පඩියක වාඩි වෙන්නේ. පන්සලේ ඉන්න පැමිණෙන හැමෝටම පොඩි කුටු නෙමෙයි. පොඩි කුටු පිටයි තියෙන්නේ. ඉතින් කලින් ඉනාලේ තියෙන අල්ලගෙන වාඩි වෙලා ඉන්න. අර පරක් වෙලා ආපු කෙනාට නෑ. සමහර අය ඇවිල්ලා අර කණුව ළඟ යා වාඩි වෙනවා නම් ගිය මාසේ වාඩි වුණා නම් මේ මාසේ දැන නැත්නම් වෙන කෙනෙක් අල්ලගෙන සමහරු පාස්ගම්මල බනිනවා. කරන බලන්න අර ගේන මල්ලෙන් එහාට තල්ලු කරනවා මෙහාට තල්ලු කරනවා අර වාඩි වෙලා ඉන්න කෙනාගේ බෑග් එක පැත්තකට විසිකොල්ල දානවා වෙන කෙනෙකුට ගිහින් බලන්න ඔයාලට ස්වාමීන් වහන්සේලා දිහා පැමිණ කරන බලන්නකෝ මගේ පුතු අරගෙන මම මෙතන හැමදාම වාඩි වෙන්නේ ඉවසීම හරි අඩුයි වෙන්නේ නිසා ඒක නෙමෙයි නිවන කියන්නේ අපි අය කල්පනා කරන්නේ මේ වාඩි වෙන්නේ කණුව ළඟ අඩියේ මේ පුතුවේ තමයි මේක තියෙන්නේ කියලා නෑ අපිට පුළුවන්කම තියෙන්න ඕන මේ අමාරුම තැන ඉවසන්න. මේ නැති වෙච්ච තැන ඉවසීම පුරුදු කරන්නයි ඕනේ. අපේ අය කියනවා ඉවසලා බැරිම තැන මේ වැඩේ කළාගේ අන්නේ බැරිම තැන ඉවස ගන්න පුළුවන්කම තමයි අපි මේ දරුවන්ට පුරුදු කරන්න ඕනේ. බැරිම අන්තිම අවස්ථාව අපේ අය මේ හරියට ඇවිල්ලා කියනවානේ අපිට උනත් සඳහන් කරනවා ඉවසලා බැරිම තැන ස්වාමීන් වහන්සේ මේ කලින් අන්නේ බැරිම තැන එතන තමයි ඉවසන්න බුදුහාමුදුරු අපිට පැහැදිලි කරලා දෙන්නේ. ඒකයි අපි ඉගෙන ගන්න ඕනේ ඉතින් උදාහංශයට අර වගේ බොහෝ වටිනා විහෙර විහාර තිබුණා උදාහංශයේ අර වගේ බොහෝම දුෂ්කර තැන්වල වැඩ වාසය කරමින් සතුටින් කාලය ගත කළා බොහෝ සතුටින් කාලය ගත කළා ඒ නිසා අපේ ළමයින්ට පුරුදු කරන්න ඕන පාසලට ගියාම සමාජයට පුතුව නැති වෙන්න පුළුවන් දෙස් එක වෙනස් වෙලා තියෙන්න පුළුවන් ඒ දාහට අර ඉන්නේ ළමයි කරඬු වෙන්න යන්න එපා ගහ ගන්න යන්න එපා ඔයාට ලැබිලා තියෙන එකේ ඒ වාඩි වෙලා ඒ වැඩ කටයුතු කරගෙන යන්න බලන්න. අම්මල තාත්තල බහුදාට ඇවිල්ලා ගුරුවරයාට කරදර කරන්න පැමිණිලි කරන්න. මෙහෙම මට මේ ළමයාට මේ හොඳ දැනක් තිබුණා නෑනේ දීලා නෑනේ. මොකද කියලා තාන්දුරල් කරන්නේ නෙමෙයි. ලෑස්ති වෙන්න ඉපා. අපිට මේක ඉවස ගන්න පුළුවන්ද කියන එක තමයි අපි බලන්න ඕනේ. අපේ ජීවිතයේ හැඩගස්වා ගැනීමේදී ඒ වගේම සමාජගතව කටයුතු කරනකොට මේ ධර්මතාවන්ට කොතේ මූණ දෙන්න අපිට සිද්ධ වුණා. ඒ උපේක්ෂාවෙන් විඳදරා ගන්න අපිට පුළුවන්කම තියෙනවා. අපිට පින්නතුනේ අපේ ජීවිතය හැරස්වා ගන්නකොට gedelni. සමාජයේදී ගියාම නොඑක් විදිහට මේ ලාභ අලාභ යථායත නින්දා ප්‍රශංසා සැප දුක් කියන අවස්ථාවන් මුණ පාන සිද්ධ වෙනවා. ඒ විදිහ අවස්ථා අපිට ඇති වුණාම අපි මාන්ති ගන්න ඕන පුළුවන් තරම් මේ විඳදරා ගැනීමේ හැකියාව ඇති කරගමු. මේ විඳදරා ගැනීම නැති වෙච්ච නිසා හරියට අපි අතර අසමනිකම් ඇති වෙලා තියෙනවා. වෛරය පැතිරිලා තියෙනවා. බොහෝ දෙනා ක්‍රෝධයෙන් ක්‍රියා කරන බව පේනවා. නිවන් මඟ සම්පූර්ණයෙන් වැහිලා ගිහිල්ලා මේ දුගතියට යන මාවත ඇතැම් දෙනා විවර කරගෙන කටයුතු කරන බව පේනවා. මේ ගැන මේ හැම දිනම කල්පනා කරන්න ඕන. ඒ වගේම පින්නතනේ අපේ ජීවිතවල සාර්ථකත්වය තමයි. අපේ ජීවිතයේ සාර්ථකත්වයට මේ මුලින් කියපු මේ තාදී ගුණය මේ බුදු ගුණය ඉතාම වැදගත් පිළිතින් මේ තාදී ගුණය කියලා කියන්නේ බුදුරජාන් වහන්සේ ළඟ තිබිච්ච ඉතා වටිනා ගුණයක් ඒ බුදු ගුණය අපි ආදර්ශයට ගන්න ඕනේ අපේ ජීවිතයේ ආදර්ශයට අරගෙන ලෝක ධර්මතා විශේෂී කම්පා අනුයි
උපේක්ෂාවෙන් විඳදරා ගැනීමේ හැකියාව ඇති කරගන්න මාම්පිටන්ට. මේ විඳදරා ගැනීම හොඳට පුළුවන්කම ලැබුණොත් කරගන්න අපිට හරි සතුටක් ඇති වෙනවා ජීවිතය අවසානයේදී. මම මේ ගමනාල් මේ විදිහට මේ පත්‍යයන් වලට මූණ දීලා. ඒ නිසා මම හොඳට මේ ධර්මතාවයන් පුරුදු කරගත්ත කෙනෙක්. ඒ නිසා මට කලබල වෙන්න දෙයක් නැහැ කියලා ලොකු සතුටක් ඇති වෙනවා. මේ විඳදරා ගැනීම තාදී ගුණේ. මේ තාදී ගුණේ අටලෝ දහමින් කම්පා නොවීමයි. ඒ වගේ බුදුහාමුදුරු දේශනා කරනොත් අටලෝ දහමින් කම්පා නොවීම මංගල කාරණයක් කියලා. ඒ මංගල කාරණේ ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන මෙලව ජීවිතයේ සැපවත් කරගන්න අපි මාන්ති ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ දිව්‍ය මානසික සියලු ගති වලින් මා වගේම ඔබද මිදුණු බව අවබෝධ කර ගන්නට ඕන. මිදෙන්න මාන්ති ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දිව්‍ය මානසික ගති මේ තැන් වල නැවත ගිහින් උපදින එක නතර කළා. අපට ඒ වගේ තැන් වල වැටි වැටි මේ සැප විඳ විඳ දුක් විඳ විඳ ඉන්න නැතුව එතනින් මිදෙන්න නොපමාව ක්‍රියා කරන්න මේ ගුණ හොඳට පුරුදු පුහුණු කර ගන්න ඕනේ. ඒ සඳහා ඔබට මේ ධර්ම දේශනාව හේතු ආසනාම වේවා කියලා මම ආශිර්වාද කරන්න කැමතියි. අද ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්නේ නිට්ටඹුව රන්පකුණගම පදිංචි විජිතා ලියනගේ ඇතුළු දූ දරු පිරිස ඥාතීත මිත්‍රාදී අරමුණ හැටියට තබාගෙන තිබෙන්නේ වසරකට පෙර පරලෝකපත් බණ්ඩක්කුඩියනගේ පියාණන්ට පින් පැමිණ වීම සඳහා. ඒ වගේම ආශිර්වාද කිරීමට බලාපොරොත්තු වෙනවා මිලිනෝනා ලියනගේ මෑණියන්ට හා මල්කාන්ති ලියනගේ නැගණියට එතුමිය විදේශගතව සිටින බව සඳහන් කරලා තිබෙනවා. ඒ විදේශගතව ඉන්න මල්කාන්ති ලියනගේ නැගණියට ආශිර්වාද කරන්නම්. මේ සියලු දෙනාටම මෙලොව අපින් පින් සිද්ධ කරගන්න පුනරුවාන්ගේ ආශිර්වාදය ලබා ගන්න මේ උතුම් පින්කම සිද්ධ කරන්නට යුතුයනා. මේන් අත්පත් කරගත්තු අපසල ධර්මයන් දෙවිව අනුමෝදන් විත්වා මේ දායක පින්තුන් මෙලොව වශයෙන් මුලින් රැක බලා දිත්වා. අපේ රට මේ රට රකින්න ඉදිරිපත් වෙලා ඉන්න සියලු දෙනා මුලින් ආරක්ෂා කර දිත්වා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවම අත්පත් කර ගනිත්වා කියලා සාදු කියලා බින් පමුණුවන්. ඒ වගේම වසරකට පෙර අභාවයට පත්වන බණ්ඩප්පු ලියනගේ පියාණන් ප්‍රධාන කොට ඔබ සැම නමින් මියගිය ඥාතීන්ට නිවසේ සිට ධර්ම ශ්‍රවණය කරපු මේ සියලු දෙනාගේම නමින් මියගිය ඥාතීන්ට මේ පින් ලැබේවා. බණ්ඩප්පු ලියනගේ පියාණන් ප්‍රධාන අපේ නමින් මියගිය ඥාතීන් මේ පින් අනුමෝදන් වී ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සුවම අත්පත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් පමුණුවන්. ඒ වගේ මේ වටිනා පින්කම සිදු කර ගැනීමෙන් අත්පත් කරගත් ආපතල් දෙලින් මිලිනෝනා ලියනගේ මෑණියන්ට මල්කාන්ති ලියනගේ සහෝදරිය ඇතුළු කොට මේ සියලු දෙනාටම විශේෂයෙන් මේ බෞද්ධ ආනාලිකාවේ ගරු සභාපති අධ්‍යක්ෂක ගරුතර අපේ හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොට කාර්ය මණ්ඩලයේ මේ පදා සහාය වෙලා ක්‍රියා කරපු ලොකු පුඩාකම දෙනාටම අපි හැදු වැඩු අපේ ගුරු දෙමාපියාදීන්ට සිතක් සාන්තියක් යහපතක් වේවා. මෙලොව ජීවිත සැපවත් වේවා. පරලොව වශයෙන් අපි හැම දිනාටම උතුම් නිවන් සුව පිණිසම මේ පිනක් හේතු වාසනාම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශත්තා චුම්මත්තා දීවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. සනරාමර ලෝක ස්වාමීන් භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරවා ගැනීමෙන් ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත් කුසල ධර්මයන්ගේ බලයෙන් හැම දිනාටම උතුම් නිවන් සුව පිණිසම හේතු වේවා වාසනා වේවා සිතා සාදර සිතින් යුක්තව තින් අනුමෝදන් විය යුතුයි. සාදු සාදු.